එම අරුණ පුවත් පතටම ඖෂධ සැපයුම් කරු තවදුරටත් රිමාන්ඩ් කළොත් TFMගේ 78%ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන් සියදිවි විනාසා ගන්න පුළුවන් ජේෂ්ඨ නීතිඥ අමල් රන්දනිය කියනවා ඒ බාල බෙහෙත් නඩුව සැකකරු යලිත් රිමාන්ඩ් ඉෂාර රත්නකාරගේ සටහන අංගුඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ බව කියන සැපයුම් කරු කට්ටිය එකතු වෙලා මාව මේකට අහු කළා යනුවෙන් නිතරම පවසන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඊයේ දැනුම් දුන්නා අංගොඩ මානසික රෝහලේ 21 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමුනොග්ලොබියුලින් එන්නත් කුප්පි පිළදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ පළමුවෙනි සැකකරුවන සුදත් ජනක ප්‍රනාන්දු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ 25 වෙනිදා පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී තමයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අමල් රන්දනිය එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මේ වාර්තාව හොඳයි ඇත්තටම නව සෞඛ්‍ය ඇමතිතුමිය මේ පත්තරේ කොටස ෆ්‍රේම් කරලා තමන්ගේ කාර්යාලය ඉස්සරහා පේන තැනක ෆ්‍රේම් කරගත්තත් කමක් නැහැ මේ ලංකාවේ නිදහස් සෞඛ්‍යයට පසුගිය මාස 6-7ක කාලය තුල අත් කළ දුන්න මේ ඉරණම ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි බෙහෙත් වලට වතුර කලවම් කරා ඇඟට විද්දා මැරුණු මිනිස්සු ගැන වාර්තාවක් නැහැ බෙහෙත් වලින් සුව වුණාද නැද්ද කියලා දන්නේත් නැහැ බෙහෙත් වලට වතුර මික්ස් කරලා බෙදාගත්ත සල්ලි වලට වාර්තාවකුත් නැහැ සෙට් එක ඇතුලේ. ඒ නිසා මේ වාර්තාව හැමදාම තමන්ගේ මේ කාර්යාලයට ඇවිල්ලා ඉදිරිපස බලන තැන තියාගන්න. මේ තමයි නිදහස් සෞඛ්‍ය තියනවායි කිව්ව රටේ ලංකාවේ බදු මුදල් දේශපාලකයෝ නිලධාරීන් එකතු වෙලා අමු දවල් කොල්ල කාපු ආකාරය. අපිට බාල බෙහෙත් ඒගොල්ලොන්ට මවුන්ට් එලිසබෙත්. ඔය තමයි අපේ රටේ තිබුණු සිස්ටම් එක.